දිනේ වැඩසටහන බොහොම සුවිශේෂී. මොකද මේ ගැන කතා බහ කරන්නේ අපේ අධ්‍යාපනය ලබන දරුවන්ට කොහොමද මේ අධ්‍යාපන තත්ත්වයට උපකාරී ශක්තිය නිර්මාණය වන නිවසක් නිර්මාණය කරගන්නට යම් වාස්තුමය සහයෝගයක් එහෙම නැත්නම් වාස්තුමය පරිසරයේ තියෙන උපකාරී තත්ත්වයක් ඒ කියන්නේ වාස්තුමය පරිසරයේ තියෙන ස්වභාවය කොහොමද සංවර්ධනය කරලා ඒ දිශාවන් අනුව සංවර්ධනය කරලා ඔබට කොහොමද ඔබේ දරුවාට කොහොමද මේ තත්ත්වය යහපත් අධ්‍යාපනයට උපකාරී කරගන්නේ කියන කාරණාව ඉතින් නිසා ඉතාමත්ම වැදගත් වේවි අද වැඩසටහන විශේෂයෙන්ම අධ්‍යාපනය ගැන උනන්දු වෙන අපේ දෙමාපියන්ට මේ දරුවන්ගේ තියෙන වාස්තු පරිසරය ගැන උනන්දු වෙන අපේ දෙමාපියන්ට ඒ වාස්තු පරිසරය බොහොම යහපත් තැනකට යොමු කරවා ගන්නට ඉතින් දරුවාගේ අධ්‍යාපනයේ ජයග්‍රහණය කියන එක නිරන්තරයෙන්ම ඔබ ප්‍රාර්ථනා කරන ඔබ බලාපොරොත්තු වෙන දෙයක් බවට පත් වෙලානේ. ඉතින් මේ සඳහා විශේෂයෙන්ම අභ්‍යාස කරන එක පාඩම් කරන එක නිරන්තර අධ්‍යයනය කරන එක දරුවා විසින් ඉෂ්ට සිද්ධ කරවන්නට ඔබ උනන්දු වෙනවා. ඉතින් ඊට අමතරව මේ වාස්තු විද්‍යාවේ තියෙන සහයෝගීතාවයත් ඔබට සම්බන්ධ කරගන්නට පුළුවන් නම් මේ අධ්‍යාපන කටයුතුත් එක්ක දරුවා තවදුරටත් ජයග්‍රහී තැනකට යොමු වෙන තත්ත්වයක් තමයි නිර්මාණය වෙන්නේ. ඉතින් ඒකත් එක්ක අපිට පුළුවන් විශේෂයෙන්ම මේ පෝසිලෙන් පෝච්චි දෙක මේ සඳහා යොදා ගන්නට. කොහොමද මේ පෝසිලෙන් පෝච්චි දෙක මේ දරුවාගේ අධ්‍යාපනය සම්බන්ධ වෙන ඒ වපසරියට යහපත් යොදාගන්නේ කියන කාරණාව අපි දැන් විග්‍රහ කරලා බලමු. ඉතින් ඒකට ඔබට ගන්නට පුළුවන් එක් පෝච්චියක් නිවාසයේ ඊසානට. නිවාසයේ ඊසාන කොහොමද දැන් හොයාගන්නේ? නිවාසයේ මැද මාලිමාවක් තියන්න. මෙන්න මේ මාලිමාවක් තියලා ඔබට පුළුවන් ඊසාන දිශාව පහසුවෙන්ම හඳුනා ගන්නට. ඔන්න දැන් එක පෝසිලෙන් පෝච්චියක් ඔබේ ඊසාන දිශාවේ නිවාසයේ ඊසාන දිශාවේ ස්ථාපනය කරවා ගන්නට පුළුවන් පහසුවෙන්ම. ඊළඟ පෝච්චිය කොහෙද තියන්නේ? ඒක තියන්නට ඕනි ඔබගේ මාලිමාව තියලෙවෙලා ඔබගේ සාලේ තියෙන ඊසාන දිශාවේ. සාලේ කොයි පැත්තට ඊසානය එනවද කියන කාරණය හඳුනාගෙන තමයි ඔබ තියන්නට ඕනි. ඉතින් මේ ආකාරයට ඔබට පුළුවන් මේ දිශානතින් අනුව ඔබට ඔබගේ දරුවාගේ අධ්‍යාපනයට උපකාරී වන ශක්තියින් නිර්මාණය වන ආකාරයට ස්ථාපනය කරන්නට. දැන් ඔබට පැහැදිලි නිවාසයේ ඊසාන දිශාවත් සාලේ ඊසාන දිශාවත් කියන දිශානතින් දෙකේ අපිට පුළුවන් මේ විදිහට පෝසිලෙන් පෝච්චි දෙකක් ස්ථාපනය කරගන්න. දැන් පෝසිලෙන් පෝච්චි හිස්ස තියනවාද කියලාත් ඔබට ගැටලුව ඇති. දැන් අපි බලමු ඊළඟ අදියරේදී ඒකට මොකද්ද යොදන්නට ඕනි? එහෙම නැත්නම් ඒකට මොකද්ද කරන්නට ඕනි කියන කාරණාව. එහිදී අපිට මේ පෝසිලෙන් පෝච්චි වලට සුදු පහට මල් අපිට යොදන්නට අවශ්‍යතාවය තියෙනවා. ඉතින් මේවා ස්වභාවිකව යොදනවා නම් නිරන්තරයෙන් මාරු කරන්නට අමතක කරන්නට එපා. එහෙම නැතිව වුණොත් අපිට කෘතිම මල් තමයි මේකට පාවිච්චි කරන්න වෙන්නේ මේ පාට නියෝජනය කරමින්. මොකද ඊසාන දිශාවට මේ සුදු පාට මල් යෝග්‍ය වෙන සහ ඒ දිශාවට උපකාරී කලර් එක උපකාරී වර්ණය ඔන්න සුදු පාට බවට පත් වෙනවා කියන කාරණේ තමයි ඔබ මතක තබාගත යුතු වන්නේ. ඉතින් ඒක විශේෂයෙන්ම දරුවාගේ අධ්‍යාපනය සම්බන්ධව ඊසාන ඉතාමත්ම වැදගත් දිශාවක් බවට ඔබ දන්නවා. වාස්තු පුරුෂයාගේ බෙදීම පවා මේ අධ්‍යාපනයේ පැත්තට අදාළව ඊසාන දිශාව ඉතාමත්ම වැදගත් දෙයක් බවට පත් වෙනවා. ඉතින් ඒකයි අපි මේ සඳහා ඊසාන දිශාවම අපි සුවිශේෂීව පාවිච්චි කරන්නේ කියන කාරණේ මතක තබා ගන්න ඕනේ. ඊට අමතරව තිරවාණ ගල් දෙකක් අපිට යොදා ගන්නට පුළුවන්. තිරවාණ ගල් දෙක තියන්නටත් ඕනි අපි අර පෝච්චි තිබ්බන ස්ථානවල. අන්න ඒ ස්ථානවලම තමයි මේ තිරවාණ ගල් දෙකත් අපි පිහිටවීම කරන්නට ඕනි. ඉතින් ඒක අපිට සුබදායි අන්තරීක්ෂ ශක්තිය ආකර්ෂණය කරන උපක්‍රමයක්. එහෙම නැත්නම් ක්‍රමවේදයක් බවට පත් වෙනවා. ඉතින් සුදු පාට ආලේපන කරන්න ඕනේ ඉන්න අනතුරුව මැටි පහනක. ඉතින් මැටි පහනක ආලේපනය කරලා අපේ සාලේ ඊසාන දිශාවේ තමයි මේ මැටි පහන අපි ස්ථාපනය කරන්නේ. ඒක කොහොමද ස්ථාපනය කරන්නේ? ඒකටත් අපි ලුණු කැටයක් යොදන්නට ඕනි. ලුණු කැටයක් යොදලා මේ සාලේ ඊසාන දිශාවේ තියෙන පෝසිලෙන් පෝච්චිය අසල මෙන්න මේ පහන අපි දැල්වීමකට ලක් කරලා ඒක ඇක්ටිව් කිරීමකට ක්‍රියාකාරී කිරීමකට
ලක්කරන්නට ඕනි. ඉතින් ඒ අනුව ඔබගේ දරුවාගේ අධ්‍යාපනයට උපකාරී වාස්තුමය අවසරයකට එයත් අපිට යම් උපකාරී බලයක් නිර්මාණය කරවා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙනම් ඒ කටයුත්තත් ඔබ කරලා ඔබගේ දරුවාගේ ජයග්‍රහණය උරදෙන්නට ආරාධනා කරමින් අද දිනේ වැඩසටහනෙන් අපි ඔබෙන් සමුගිර යනවා. අයිබෝවන්.